කරන්න යන්නේ අපි පරිපත අවස්ථාවල් කීපයක් කතා කරන අවස්ථාවකදී තනිකලා බෙදා හැරීමේ පූර්වක් ඕගොල්ලන් භාවිතා කරනවා. අන්නේ තනිකලා බෙදා හැරීමේ පූර්ව සම්බන්ධ විස්තර ටිකක් තමයි මෙතෙන්දී පැහැදිලි වෙන්නේ. ඒකට තනිකලා බෙදා හැරීමේ පූර්වක ප්‍රධාන කොටස් තුනක් අපිට දැක ගන්න හම්බ වෙනවා. එකක් තමයි මේක මේ අයිසොලේටර් කියන එක. මේ තියෙන්නේ අපි භාවිතා කරන අයිසොලේටර් කියන එක. ඊට පස්සේ මේ තියෙන්නේ අපි භාවිතා කරන RCCB කියන එක. ඊට පස්සේ මෙතනින් අපිට දක්වන්න හම්බ වෙනවා MCB කියන එක. මෙයාට අපි කියන්නේ MCB නැත්තම් miniature circuit breaker කියන එක. එතකොට අපි ගෘහස්ත පද්ධතියක් සඳහා භාවිතා කරන තනිකලා බෙදා හැරීමේ පූර්වකදී භාවිතා කරන අයිසොලේටර් එක අපි MP40 2 පෝල් වර්ගයකක් තමයි භාවිතා කරන්නේ. වෝල්ටේජතාවය 230 වෝල්ට් වෙන්න පුළුවන්. එතකොට භාවිතා කරන RCCB එක අපි භාවිතා කරන්නේ 230 වෝල්ට් වෝල්ටේජතාවය යටතේ 40 ඇම්පියර් 30 මිලි ඇම්පියර් 2 පෝල් වර්ගයකක් තමයි මෙතනදී භාවිතා කරන්නේ. අපි මේ සඳහා භාවිතා කරලා තියෙනවා. එතකොට භාවිතා කරන MCB අවස්ථා දෙකක් මෙතන භාවිතා කරනවා. එකක් තමයි 230 වෝල්ට් 10 ඇම්පියර් කියන ප්‍රමාණය. අනිත් ප්‍රමාණය තමයි 230 වෝල්ට් 6 ඇම්පියර් කියන ප්‍රමාණය. එතකොට පරිපත උපපරිපත අවස්ථා දෙකක් සඳහා මෙම MCB හරහා සැපයීම ලබා දීමට අපිට අවස්ථාවක් උදා වෙනවා. එතකොට මේකට අපි සැපයීම ලබා දෙනකොට අපි සම්බන්ධතාවයේ සම්බන්ධ කිරීමේදී ලයිව් සන්නායක මෙතෙන්ටත් සම්බන්ධ කිරීම සිදු කරනවා. එතකොට උදාසීන සන්නායක මෙතෙන්ට සම්බන්ධ කිරීම සිදු කරනවා. ඊට පස්සේ මෙතනින් අපි අයිසොලේටර් එකේ යටින් ගන්න සප්ලයි එක උඩට සම්බන්ධ වෙනවා. එතකොට උඩින් අපි අයිසොලේටර් එකේ උඩින් අරගෙන එයා අපි කෙලින්ම RCCB එකේ උඩට නිව්ට්‍රල් එක මෙතෙන්ටත් ලයිව් එක මෙතෙන්ටත් විදියට සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපි RCCB එකේ යටින් අරගෙන නිව්ට්‍රල් එක කෙලින්ම අපි සම්බන්ධ කරලා සම්බන්ධ කරනවා පොදු නිව්ට්‍රල් බාර් එකට සම්බන්ධ කරනවා. පොදු නිව්ට්‍රල් බාර් එකට සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපි RCCB එකේ යටින් ගන්න ලයිව් සන්නායකය සෑම MCB එකකටම යටින් ලූප් කරගෙන යනවා. එහෙම නැත්නම් මේ සඳහා භාවිතා කරන්න පුළුවන් කොම් බස් බාර් එකක් භාවිතා කරලා මෙන්න මේ ලයිව් සම්බන්ධතාවය හැම MCB එකකම යටට සම්බන්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ අපි උපපරිපත සඳහා සැපෙම මේ සෑම MCB එකම ඉහළින් අරගෙන යනවා. ඒකට අපි මෙතනින් අපිට උදාහරණයක් විදිහට කෙවෙනි පීඨ වහන් පරිපථයකට අරන් යන්න පුළුවන්. මෙතනින් අපිට පහන් පරිපථයක් සඳහා සැපෙම අරන් යන්න පුළුවන්. ඒ විදිහට මේකේ අපි MCB පහක් යදාගෙන තියෙන නිසා උපපරිපත පහක් සඳහා සැපෙම මේ හරහා ලබා ගන්න හැකියාව ලැබෙනවා. එතකොට බෙදාහැරීමේ පූර්වයේ තාම ඉතා වැදගත් වෙන එකක් තමයි මේ භූගත සන්නායක සම්බන්ධ කරන ස්ථානය. එතකොට උපපරිපත සෑම එකකින් වෙන භූගතය සන්නායක මෙතෙන්ට සම්බන්ධ කරනවා. මෙතෙන්ට සම්බන්ධ කරන භූගත සන්නායකය මේ හරහා අපි භූගත ඉලෙක්ට්‍රෝඩය වෙත සම්බන්ධ කරනවා. එතකොට මේ අපි මෙතනදී භාවිතා කරලා තියෙන්නේ MCB පහක් යොදාගත හැකි එන්ග්ලෝසර් බොක්ස් එකක් නිසා මේක MCB පහක් සහ RCCB එක අයිසොලේටර් එක කියන ප්‍රධාන කොටස් ටික මේකේ භාවිතා කරන්න තියෙනවා. එතකොට අපිට තනිකලා බෙදා හැරීමේ පූර්වක අවශ්‍ය වෙන ඕනෑම ස්ථානයක් සඳහා මෙම ක්‍රමයට මේ සකසා ගන්නාලද තනිකලා බෙදා හැරීමේ පූර්ව ඔබටත් භාවිතා කළ හැකියි.